අයිබෝවන් ආශිර්වාදාත්මක දවසක් දුවේපුතේ නතුන්ස මම වටපිටාව බැලුවොත් විශේෂයෙන්ම මගේ ඥාතීන් පවා රයිට් මට පේන්නේ අන්ධයෝ වගේ ගොඩාක් පුද්ගලයන් මේ ජීවිතය තුළ හැසිරෙන අන්ධයෝ වගේ එක්කෝ ඇස් දෙකම පේන්නේ නැත්නම් එක හැක් පේන්නේ නැහැ ඒ කියන්නේ දැන් මම ගුරුවරෙක් වශයෙන් දරුවන්ගේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න හවුහරණක් මාර්ගෝපදේශකත්වයක් දෙනවා ආර්ථික පැත්තෙන් වේවා සමාජයෙන් සමාජීය පැත්තෙන් වේවා ස්ථාවර වෙන්නේ කොහොමද මම ගයිඩ් කරන ළමයින් ඒක තියෙන්න ඕනේ ලෞකික දියුණුවක් තියෙන්න ඕනේ මෙලව දියුණුවක් තියෙන්න ඕනේ ඒකම පරලව දියුණුවකුත් තියෙන්න ඕනේ රයිට් මෙලව පරලව ඔය මෙලව පරලව දෙකේම දියුණුව ගැන හිතන කෙනා තමයි අන්ධ නැති කෙනා ඇස් දෙකම පේන කෙනා රයිට් ඒක බෞද්ධ දර්ශනය වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඒක ක්‍රිස්තියානි ධර්මය දර්ශනය වෙන්න පුළුවන් රයිට් ගොඩක්ම දර්ශනීය ආගම බවට ලඝු කොට ගන්න එපා එතකොට මේ දර්ශනයෙන් මේ ප්‍රතිපලයක් ගන්න උැසි ප්‍රතිපදාව අපිට වඩන්න බැරි වෙනවා ඒ නිසා මේ මම මේ කියන දේ තේරුම් ගන්න මේ කියන දේ ඇහෙන්නෙත් පිනකට මේ වචනේ ඇහින්නෙත් පිනකට නැත්තම් ගුරුවරෙක් මේ මොනවද සර්විෂයන් 33ක් උගන්වන වෙලාව මේ මොනවද ඇවිල්ලා කියන්නේ රෑ මටත් වගකීමක් තියෙනවා දරුවෙක්ව හරි මාර්ගයක ආධ්‍යාත්මික මාර්ගයක හිත හදන්න මනස හදන්න කාලයක් අරගන්න වෙන් කරන්න රයිට් පහන් සිතින් කියමනක් තියෙනවා many are the plans in the mind of a man But it is the purpose of the Lord that will stand, right? Minihage manase situvili nam bohomai. Minis loke ekenne melova katayutu weda katayutu siddha wena aakarayata nemei paralowa elowa hitannuko eka swargaya kiyala naththam divya lokaya divya talaya kiyala anne etana weda katayutu wenne මිනිස් ලෝකේ වැඩ කටයුතු වෙන ආකාරයට නෙමෙයි හාත්පසින්ම වෙනස් ආකාරයට ඒ කොහොමද කියලා ඔයාට පැහැදිලි කරන්න මම හරිම සරල කෙටි උපමාවක් ගේන්නම් උපමා කතාවකට අපි කියනවා පැරබල් එකක් කියලා ඉංග්‍රීසි වලින් පැරබල් එකක් මේ මිදිවත්තේ වැඩකාරයන් ගැන උපමා කතාවයි මිදි කියන්නේ මිදි වැල වයින් කියන්නේ වයින්නේ VINE වයින් එතකොට මිදි වත්තට අපි කියනවා වින්යාඩ් කියලා VINE YARD අර වයින්යාඩ් නෙමෙයි ප්‍රොනන්සියේෂන් එක නිවැරදි ප්‍රොනන්සියේෂන් එක වින්යාඩ් එතකොට මේ අපි බලමු විශේෂයෙන්ම බයිබලයේ පොත් 66ක් තියෙනවා ඒකේ එක පොතක් තමයි මතෙව් පොත ඔය මතෙව් කියන පොතේ 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි ලයින්ස් 16 පළවෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා ස්වර්ගීය මේ ස්වර්ගය දිව්‍ය තලය කොහොමද වැඩ කරන්නේ රයිට් මෙලොව මේ මිනිස් ලෝකයේ වැඩ කරන විදියට නෙමෙයි ස්වර්ගයේ තීන්දු තීරණ ක්‍රියා ඒ දේවල් සිදුවන්නේ. ඉතින් මේක ලොකු මේ මං කියන්නේ මේ ආගමක් නෙමෙයි කිසිම ආගමකට රාමුවකට ඔයා ලිමිට් වෙන්න එපා මේ පණිවිඩය ගන්න. රයිට්? ඔයා එතකොට පොඩ අප්‍රමාදී ගතියක් එයි. සහ මේ ඔයා හිතන ඕන අනේ මං පෞකාරයක් රයිට් මම නම් මේ ජීවිතේ කිසි දෙයක් කරගත්තේ නැහැ හරයක් නැහැ කියලා හිතාගෙන ඉන්න මනස්ථාපනය වෙන පශ්චාත්තාප වෙන දුකින් ඉන්න කෙනෙක් නම් රයිට් මේක ඔයාට ලොකු සවියක් වෙයි ඔයා ඇත්ත දැනගත්තාම සත්‍ය විසින් නොබලව නිදහස් කරනවා ඇත රයිට් මේක බලන්න මේ කතාන්දරය දැන් මේ මිදිවත්ත දැන් මිදිවත් එක්තරා ස්වාමියෙක් ඉන්නවා අයිතිකාරයෙක් ඉන්නවා මේ මිදිවත්තේ ස්වාමියා මිදිවත්තේ අයිතිකාරයා උදෑසනම යනවා වෙළඳපළට හිතන්නකෝ කඩමණ්ඩියට සිදාදියට නගරයට යනවා යන අතරතුර ඔහුට හමු වෙනවා මිනිස්සු කීපයක් තැන් තැන්වල රයිට් කිසි වැඩක් නැතුව මේ කුලි වැඩක් අර කුලි වැඩ කරන කට්ටිය රයිට් ඉතින් මේ තැන් තැන්වලට වාඩි වෙලා කුලි වැඩක් හම්බ වෙනකන් බලාපොරොත්තුෙන් ඉන්නවා රයිට් ඒ කාලෙත් එහෙමයි. එතකොට මේ උදේ 9ට ගෙදරින් එළියට බහලා ගියපු ස්වාමියා
right? Even if it is a kambavilla, right? Eala de porunduino, right? Oalagi mahan seta mama sadarn kuliak dino. Again, davase kuliamukak the silver coin nega. Again, massak. Massak yane, ridi kasiak dinang in avila magi midivate vedekaran, right? Midivate vedekaran. Oividita madhyana kale, again, dolahatat, swamia, eliatiano, etokotat, tentangle. මිනිස්සු කීපයක් ඉන්නවා එයාලටත් කියනවා එන්න ඇවිල්ලා මිදිවත්තේ වැඩ කරන්න ඔයාලගේ මහන්සියට සාධාරණ කුලියක් මම දෙන්නම් හවස 3ටත් ඕක ඔය විදිහටම වෙනවා ඒ වගේම හවස 5ටත් ඔය විදිහටම සිදු වෙනවා ඒ කියන්නේ බලන්න උදෑසන 9ට මධ්‍යාහන 12ට සවස 3ට සහ සවස 5ට ඒ කියන්නේ 4 වතාවක් ස්වාමියා මේ ගෙදරින් එළියට ගිහිලා නගරෙන් කුලියට වැඩ කරන කට්ටිය ගෙන්නනවා මිදිවත්තේ වැඩ කරන්න සහ එයාලට පොරොන්දු වෙනවා සාධාරණ කුලියක් මම දෙන්නම් කියලා රයිට් මේක හරි ලස්සන කතාවක් බලන්න ලොකු අර්ථයක් මම පහදන්න යනවා දරුවන්ට එතකොට මේ හවස 6 වෙද්දි දැන් මේ ස්වාමියා ගබඩාකාරයට කතා කරනවා හිතන්නකෝ accountant කියලා right මේ පඩි දැන් settle කරන්න යන්නේ right ඒකම මේ මිදිවත්තේ වැඩ කරමින් හිටපු ඒ වැඩකාරයන්වත් කැඳවනවා right ඊට පස්සේ දැන් දවස ඉවරයි දැන් කුලිය දෙන්න ඕනේ කුලිය දීලා එයාලව ගෙදර යවන්නයි යන්නේ එතකොට මේ ස්වාමියා කියනවා බලන්න හරි අමුතුම දෙයක් අරුම පුදුම දෙයක් කියන්නේ මේ අන්තිමයාගෙන් පටන්ගෙන පළමු වෙනියා දක්වා ඔවුන්ට කුලිය දෙන්න කියලා කියනවා මේ accountant කියන්නේ කොහමද අර උදේ 9ට ආපු කෙනාගේ ඉඳන් අන්තිමට ආපු හවස 5ට ආපු කෙනාට කුලිය දෙන්න නෙමෙයි මේ මිනිස් ලෝකයේ තුල වැඩවන ආකාරයට නෙමෙයි මේ අපි මේ මෙලොව ආකාරයට නෙමෙයි පරලොව හිතන්නකෝ දිව්‍ය ලෝකය දිව්‍ය තලය ස්වර්ගය එහෙ වැඩවෙන්නේ මේ මේ විදිහට නෙමෙයි එහෙත් මේ විදිහට වැඩුණා නම් මේ මෙලෝ පරලෝ දෙකම එකයිනේ නේද? ආ අන්න එකයි. ඒ කියන්නේ මෙලෝ නම් රයිට් හොරගම් කරලා සමරක් වෙලාවට නීතිය දැලෙන් පවා අපිට සල්ලි දීලා බේරෙන්න පුළුවන්. ඒ හැබැයි දිව්‍ය තලයට ගිහපහම ආ පරලවත් එහෙම බෑනේ සල්ලි දීලා මේ මේ හිතන්නකෝ රට යන්න වීසා එක પાස්පෝර්ට් එක ගන්නවා වගේ සල්ලි දීලා මේ අපාය යන්න ඉන්න කෙනා යන්න බෑනේ ස්වර්ගයට අන්න එකයි. ඉතින් බලන්න එතකොට උදෑසන 9 ඊට පස්සේ 12 ඊට පස්සේ 3 ඊට පස්සේ 5ට ආපු කට්ටියට පඩි දෙනවා වෙනුවට දවසේ කුලිය දෙනවා වෙනුවට කොහොමද පටන් ගන්න කියන්නේ accountant instruction එක දෙනවා right අන්තිමයාගෙන් පටන්ගෙන පළමුවෙනියා දක්වා ඒ කියන්නේ අන්තිමයා කියන්නේ හවස 5ට ආපු කෙනා ඊට පස්සේ හවස 3ට ආපු වැඩකාරින් ඊට පස්සේ හවස sorry මධ්‍යාහන 12 ඊට පස්සේ උදෑසන 9 ඉතින් බලන්නකෝ තනිකර රිවර්ස් රයිට් එතකොට මේ හවස 5ට ආපු කට්ටියට එයාලගේ එයාලා හවස 5ට ආපු කට්ටිය 5 ඉඳන් 6 දක්වා වැඩ කරලා තියෙන එක පැයයි එයාලා වැඩ කරලා තියෙන්නේ හැබැයි එයාලට අර සම්පූර්ණ දවසේ කුලියවන රිදී කාසියක් දෙනවා පැහැදිලිද එක වැඩකාරයාට එක රිදී කාසිය බැගින් හම්බෙන කියන්නේ පැයයි වැඩ කරේ හැබැයි දවසේම කුලිය එයාලට ලැබෙනවා ඊට පස්සේ හවස 3ට ආපු කට්ටියට ඒ එයාලටත් එහෙමයි ඊට පස්සේ මධ්‍යාහන 12ට ආපු කට්ටියට එයාලටත් එහෙමයි දැන් උදෑසන 9ට ආපු කට්ටිය හිතනවා එයාලට වැඩියෙන් හම්බ වෙයි කියලා මොකද රයිට් එහෙම හිතන්න එයාලට හේතුවකුත් තිබ්බා හැබැයි එයාලටත් හම්බුනේ එක රිදී කාසිය බැගින් राइट एयालाइट बस्सी मैसी विली नगान नगाता कोंदुरान नगाता कंप्लेन करा में ऐ में हम अपी में दावसे म आउ रसने दारागे न दावस म वैड़ करा राइट अरे हावस पहाड़ आपु कट्टे पैया ही वैड़ करे अपी उदयसन नामे इंदम राइट हावस हाये वेने कंग वैड़ करा राइट हमोटम वैड़ी अपी महान सिंहुने अपी दाढ़ी वैग्रु ऐ में अपी तत මේ අර හවස පහට ආපු කට්ටියයි ඇයි හවස පහට ආපු කට්ටිය අපිට සමාන කරේ. එයාලා පැයයි වැඩි කරේ වැඩ කරේ. අපි කොච්චර මහන්සියලා වැඩ කරලාද පැය කීයක් වැඩ කරාද? කොඳුරන්න ගත්තා. බලන්නකෝ මේ මෙලව වගේ නෙමෙයි.
එළොව නැත්නම් පරලොව ස්වර්ගය දිව්‍ය තලය එහෙට ගියපුවාම මොකද්ද හැමෝටම සමාන හැන්දෙන් බෙදෙන්නේ හැමෝටම බෙදෙන්නේ සමාන හැන්දෙන් ඒ කියන්නේ මෙතන තීරුම් ගන්න උපන් දවසේ ඉඳන් වා සිල් අරගෙන රයිට් බෙහෙවිලා රයිට් කිසිම පාපයකින් තොර වැඩ කරා වෙන්න පුළුවන් රයිට් එහෙනම් ඔයත් ස්වර්ගයට යනවා ජීවිතේ මරණාසන්න මොහොතේ හරි හරි මාර්ගයට ආවනම් කවුරු හරි තමුන්ගේ වැරදි හඳුනාගෙන ඒවට මනස්ථාපනයේ පශ්චත්තාප වෙලා රයිට් ඒවට පසුතැවිලා නිවැරදි මාර්ගේ තෝරා ගත්තනම් ඒත් එයාටත් ස්වර්ගයට දිව්‍ය තලයට යන්න chance එක තියෙනවා පැහැදිලිද කුලිය කියන්නේ ඒ ත්‍යාගය පැහැදිලිද ඒ ස්වර්ග රාජ්‍යයට යන්න තියෙන අවස්ථාව තමයි මෙතන මේ කුලිය සිල්ව කොයින් එක කියන්නේ රිදී කාසිය කියන්නේ පැහැදිලිද ඒ කියන්නේ උදේ 9ට ඉඳන් වැඩ කරනවා කියන්නේ උපන්දා සිටවා සිල් රකින්න පැහැදිලිද යහපතේ දුෂ්චරිතයෙන් බැහැරව යහපත් ක්‍රියාවෙම ඉන්න සමරකට්ටි ජීවිතයේ අවසාන මොහොතේ ඊටස්සේ මේ බලන්න මධ්‍යහන 12 ජීවිතේ හිතන්නකෝ තරුණ කාලේ ඊටස්සේ හවස 3 මැදි වයසේ ඔයා මොන ස්ටේජ් එකේ ලයිෆ් එකේ මොන ජීවිතේ මොන අවදියේ හරි ඔයා නිවැරදි මාර්ගය තෝරගත්තනම් හරි මාර්ගයට ආවනම් ඔයාට හරි ගමනාන්තයට යන්න පුළුවන් හැමෝටම එක සමානව තමයි ඒ දෙවියන් වහන්සේ ඒ ස්වර්ගය ඒ කටයුතු කරන්නේ රයිට් එතකොට මේ මෙලොව වගේ මෙලොව වැඩ කරන විදිහට නෙමෙයි පරලොව වැඩ වෙන්නේ රයිට් ඒ නිසා කාටවත් බය වෙන්න අවස්ථාවක් හේතුවක් නැහැ ඔයා දැන් හරි මාර්ගයට ආවොත් පැහැදිලිද දැන් හරි මාර්ගයට ආවොත් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාගේ අතීතයේ අයියෝ මම මෙහෙමනේ මට අහිමි වෙයි නැහැ එහෙම කිසි දෙයක් නැහැ හරි මාර්ගයට ආවනම් හරි ප්‍රතිපදාවට ආවනම් ඔයාට හරි ප්‍රතිඵලය තමයි ලැබෙන්නේ ඉතින් මේ දැන් කොඳුරන්න ගන්නවා කවුද කොඳුරන්නේ උදේ ඉඳන් මුළු අර උපන්දා සිට සිල් රැකපු කට්ටිය ඔන්න කොඳුරනවා රයිට් එතකොට ස්වාමියා මෙහෙම දෙයක් කියනවා දැන් මේ ස්වාමියාට සමාන කරලා තියෙන දෙවියන් වහන්සේ මේ උපමා කතාවේ රයිට් ස්වාමියා කියනවා උඹලට මම දුන්නේ මොකක්ද එක රිදීකාසියයිනේ ඒක රැගෙන යන්න නුඹ සන්තකදී රැගෙන පල යන්න රයිට් ඒ රිදීකාසිය අරගෙන යන්න නුඹට දුන් හැටියටම මේ අන්තිමයාටත් දෙන්න කැමැත්තෙමි මම ඔයාලට පොරොන්දු උනේ දවසේ කුලිය රිදීකාසියයි කැමති නම් එන්න නැත්තම් යන්න ඔයාලටගේ පොරොන්දුව මම ඉෂ්ට කළා ඔයාලා දවසම වැඩ කරා මම ඔයාලට එක රිදීකාසියක් දුන්නා මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද ඔයාලට මම වැරද්දක් කරේ නැහැ ඔයාලට පොරොන්දුව ඉෂ්ට කරා පැහැදිලිද මා යහපත් නිසා නුඹේ ඇස නපුරු දෙයි කීවේය මම මේ පැයට වැඩ කරපු කෙනාටත් එයාලා දවසම වැඩ කරිනේ දවසේ කුලිය දෙන්න ඕනේ නැහැ. හැබැයි මම දුන්නේ ඒ මගේ ත්‍යාගශීලීත්වය. ඒ මගේ කරුණාව. පැහැදිලිද? ඒ මගේ කරුණාව. ඉතින් මම මේ ත්‍යාගශීලී වීම ගැන ඔයා ඊර්ෂ්‍යයිද? මම යහපත් වෙද්දි ඇයි ඔයා විතරක් අයහපත් වෙන්නේ? ඒ නිසා පව් කරගන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා, ඔයාට ලද දෙයින් සතුටු වෙන්න. මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝ අන්තිමයෝද වන්නේ යයි කීසේක. ඒ කියන්නේ බලන්න අන්තිමයා ප්‍රථමයා වෙන්නත් පුළුවන් ප්‍රථමයා අන්තිමයා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උපන්දා සිට සිල් රැකපු කෙනා එයාට හිතන්නකෝ ස්වර්ග රාජ්‍යය මිස් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් මොකද එදා උපන් දවසේ ඉඳන් සිල් රැකපු කෙනා තමයි අර අවසාන මොහොතේ හරි මාර්ගයට ආපු කෙනාට ඉරිසියා කරනවා. ඉතින් පැහැදිලිද අන්න එකයි අන්තිමයා ප්‍රථමයා වෙන්නත් පුළුවන් ප්‍රථමයා අන්තිමයා වෙන්නත් පුළුවන් ඒක කවදාවත් අමතක කරන්න එපා මෙතන ලොකු පණිවිඩයක් තියෙනවා මෙතන මම හිතන්නේ ඔයාට මේක වැටහෙන්නේ නැති කියලා මේ බලන්න නුඹ සන්තක දෙයි රැගෙන පල යන්න නුඹට දුන් හැටියටම මේ අන්තිමයාට දෙන්න කැමැත්තෙමි ඒ කියන්නේ බලන්න මේ දෙවියන් වහන්සේ තමයි දැන් මේ මිදිවත්තේ අයිතිකාරයට ස්වාමියාට හිමිකරුට සමාන කළ තියෙන දෙවියන් වහන්සේ. කියන්නේ දෙවියන් වහන්සේ මේ අපි උදේ ඉඳන් මහන්සි වුණා. ගොඩාක් මහන්සි වුණා. උපන් දවසේ ඉඳන් සිල් රැක්කා.
ධර්මිෂ්ඨව කටයුතු අපේ ධර්මිෂ්ඨකම නිසා නෙමෙයි අපි ස්වර්ග රාජ්‍යයට යන්නේ අපේ ධර්මිෂ්ඨකමක් නිසා නෙමෙයි අපි ස්වර්ගයට යන්නේ පැහැදිලිද අපි ස්වර්ගයට යන්නේ කවුරු නිසාද මේ බලන්න මා යහපත් නිසා නුඹේ ඇස නපුරු දැයි කීවේ ස්වාමීන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා තමයි අපි ස්වර්ගයට උන්වහන්සේ විසින් කැඳවනු ලබන්නේ පැහැදිලිද ඒ කියන්නේ දැන් හිතන්න අද මේ ලෝකේ ගත්තොත් එහෙම මොන මිනිස්සයද 100%ක් ධාර්මිෂ්ඨ මොන මිනිස්සයද 100%ක් ධාර්මිෂ්ඨ ඒ කියන්නේ අපි මිනිස්ස වශයෙන් පුද්ගලයේ වශයෙන් කොච්චර අපි මහන්සි වුණත් ධාර්මිෂ්ඨ වෙන්න උත්සාහ කරත් සමහර කරොට අපේ සිතුවිලි බාල වයසේ පටන් කල්පනා නපුරු වී තිබේ අපි බැද දැන් පුංචි දරුවට මේ ඉරිසියා කරන්න කවුරුත් කියලා දෙන්නේ නැහනේ වෛර කරන්න පිරිමහන්න කවුරුත් කියලා දෙන්නේ නැහැ කියන්නේ අපේ එක දවසක් තියෙනවද අපේ ජීවිතේ එක දවසක් තියෙනවද අපේ ජීවිතේ අපි නපුරු දෙයක් සිතන්නේ නැති නපුරු දෙයක් කරන්නේ නැති අවශේෂ වශයෙන් පොඩිම දෙයක් හරි අපි අපිට හිතෙන්න පුළුවන් රයිට් ඔය කෙලස් කියලා කියන්නේ ඉතින් අන්න ඒකයි අපේ මහන්සිය නිසා අපේ හොඳකම නිසා අපේ ධාර්මිෂ්ඨකම නිසා අපි මේ ස්වර්ග රාජ්‍යයේ හිමිකාරයෙක් වෙන්නේ නැහැ හැම වෙලෙම තේරුම් ගන්න උන්වහන්සේගේ කරුණාව නිසා තමයි උන්වහන්සේ අපිව ස්වර්ගයට කැඳවගන්නේ උන්වහන්සේ අපිව ස්වර්ගයට කැඳව ගන්නත් පැහැදිලිද අපි උන්වහන්සේ ඒ පෙන්නපු මේ මාර්ගය මේක තමයි හොඳ මේක තමයි හොඳ දේ මේක තමයි යහපත රයිට් ඒ මාර්ගයට එන්න ඕනේ පැහැදිලිද අපි කියන්නේ දැන් හිතන්නකො හවස පහට ආපු කෙනාටත් ෆුල් පේමන්ට් එක ෆුල් වේජ් එක හම්බුණා නේද දවසේ කුලිය හම්බුණා කියන්නේ එයා මිදිවත්තට ආවා හරි තැනට ආවා හරි ප්‍රතිපතාවට ආවා එහෙනම් නිවැරදි ප්‍රතිඵලේ ඒ මස්සක් ඒ කියන්නේ මොකක්ද ස්වර්ග රාජ්‍යයේ දොරටු ඔහුට විවෘත වුණා ඔහුට විවර වුණා ඉතින් අන්න ඒකයි ඔයා ජීවිතේ මොන අවධියේද කියලා නෑ පැහැදිලිද උපන්දා සිට වෙන්න පුළුවන් සමරක තරුණ කාලයේ වෙන්න පුළුවන් මැදි වයසේ වෙන්න පුළුවන් නැත්නම් මරණාසන්න මොහොතේ වෙන්න පුළුවන් හරි මාර්ගයට ආවනම් මගේ ජීවිතේ පව් පාපේ ශාපේ ඒකෙන් ඈත් වෙන්න ඔයා තීරණය කරා නම් ඔයාගේ අතින් වෙච්ච ඒ පාපයට ඔයා පශ්චත්තාප වෙනවනම් මනස්ථාපනය වෙනවනම් රයිට් අන්න එහෙම කෙනෙකුට ස්වර්ග රාජ්‍ය මිස් වෙන්නේ නැහැ. පැහැදිලිද? දේව රාජ්‍ය අයි දිව්‍ය තලය මිස් වෙන්නේ නැහැ. මග හැරෙන්නේ නැහැ. ඉතින් මේ හරි ලස්සනම ලස්සන උපමා කතාවක් පැරබල් එකක් මිදිවත්තේ වැඩකාරියු ගැන තියෙන උපමාව මේක අපිට නොපෙනෙන ස්වර්ගය පරලොව වැඩ කරන්නේ කොහොමද කියන එක තියෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය හරිම ඊර්ෂ්‍යාවක් තියෙන ඇත්තෙම කුහකකමක් තියෙනවත් කවුරු හරි රයිට් මේ පාපයෙන් ගැලවිලා ඈ කවුරු හරි මේ ස්වර්ග රාජ්‍යයේ මේ පාර තෝරා ගත්තා. දැන් මේ මං කියන්නේ මේ මේක ඔයා ඇප්ලයි කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක බෞද්ධ දර්ශනය වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ධර්මය වෙන්න පුළුවන්. පැහැදිලිද? අඩු වැඩි වශයෙන් මෙහෙම තමයි වැඩ කරන්නේ. මොකක්ද මේ අපිට නොපෙනෙන තලය ස්වර්ගය කියන එක ස්වර්ගයේ දොරටු විවර කරගන්න ඕනේ මෙහෙම අපේ මහන්සියෙන් අපිට ඒක කරගන්න බෑ අපේ මහන්සියෙන් අපිට ඒක කරගන්න බෑ අපේ ධාර්මිෂ්ඨකමකින් අපිට ඒක කරගන්න බෑ උන්වහන්සේගේ කරුණාව අපිට කරන්න තියෙන එකම දේ තමයි චොයිස් එක අර නිවැරදි තීරණය ගන්න එක විතරයි දැන් උදාහරණයකට මේ එක තරුණයෙක් ඒ අදාළ නගරයේ ඒ ලොකු සල්ලිකාර පවුලකින් පැවතෙන තරුණයෙක් ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා යේසුස් වහන්සේගෙන් අහනවා මේ ඔබ වහන්සේ ඔය පොරොන්දු වෙන ස්වර්ග රාජ්‍යයේ උරුමකාරයෙක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මැරුණට පස්සේ මේ දිව්‍ය ලෝකෙ යන්නේ කොහොමද? රයිට්? එයාට යේසුස් වහන්සේ මේ එක එක දේවල් දේශනා කර කර ඉන්න ගියේ නැහැ. රයිට්? ඔයාට යන්න ඕන නම් ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා සන්තක තියෙන හැම දෙම දුප්පතුන්ට පවරලා එන්න මාත් එක්ක. රයිට්? එහෙම කිව්වම මේ පුද්ගල හරි කම්පාවටපත් වුණා. ලොකු වේදනාවකින් එතනින් දුහල ගියා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ පස්සෝ කියනවා ගෝලෙයින්ට
සල්ලි කාරේන්ට මේ පොහොසතුන්ට ධනවතුන්ට ස්වර්ග රාජ්‍ය උරුම කරගන්නවා කියන එක හරියට ඉන්දිකටු මලකින් ඉන්දිකට්ටේ අර නූල දාන තියෙනවනේ විවරයක් වගේ ඉන්දිකට් ඉන්දිකටු මල ඒකෙන් ඒකෙන් නූල දාන්න පුළුවන් හැබැයි ඒකෙන් යවන්න පුළුවන් ද ඔටුවෙක් ඔටුවෙක් යවන්න බෑ නේද ඔටුවෙක් යවන්න බෑ ඉන්දිකටු මලෙන් ඔටුවෙක් යන්න උත්සාහ කරනවා වගේ වැඩක් ඇයි එයාලා හිතන්නේ සල්ලි තිබ්බාම අතට පයට සේවකයෝ ඉන්නවා අරක ඕඩර් කරගන්න පුළුවන් ඔන්ලයින් අන්න එතකොට සල්ලි වලින් මත් උනාට පස්සේ එයා පරලොවක් ගැන හිතන්නේ නැහැ ගොඩක් එතකොට පොහොසතුන් බහුතරය පොහොසතුන් බෞද්ධරේම කොහෙද යන්නේ මෙලව ලස්සනට ජීවත් උනාට ඇත්තරම යන්නේ කොහෙද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒ නිසා මේ ඇත්තට මම මේ කාලයක් ගතේ දුවේ පුතේ ඔයා ගැන හිතලා රයිට් මෙලව වගේම පරලව දිනුව ගැනත් හිතන්න රයිට් මිනිස්සෙක් වුණහම මේ මිනිස් ජීවිතේ තේරුම අපි සත්‍යෙක් වෙලා නැමිනින්නේ සත්‍යෙක්ට වඩා මිනිස් ජීවිතේ හරයක් තියෙනවා මේ කෑම බීම විතරක් නෙමේ ජීවිතේ ඔය ජීවිතේට මේ මෙලව ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න ඒ වගේම තමයි ඔයාගේ පරලව දිනුව ගැනත් හිතලා කාලය දවසේ අඩුම තරමේ විනාඩි 5ක් හරි කාලයක් ගන්න